නියෝජනායක තුමා දැන් ඔබතුමා හිතනවාද පක්ෂයේ මේ තීන තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් කියලා? අපි අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුළුවන්. මෙතන මේ මහමැතිවරණයේදී මම හිතන්නේ පරාජයක් නෙවෙයි අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ දැන් මේ පක්ෂ ආපමුල මනින්න ප්‍රතිසංවිධානය කරලා. අද අවුරුදු ගානක් තිස්සේ මම හිතන්නේ විශේෂම රජයක් ලැබුණාම අපි පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපිට මේ ප්‍රතිඵල ලැබුණේ මේ මහමැතිවරණයේදී. ඉතින් දැන් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා පක්ෂයේ මුලමනින් ප්‍රතිසංවිධානය කරගෙන ආපෝ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන අපෝ දිනමත් කළා. මම හිතනවා ඉදිරියේදී ඉසි තැනට එන්නට පුළුවන් වෙයි කියලා මේ පක්ෂය. ඒගෙන ඒක ගැන වැඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි ඔබතුමාට නියෝජ්‍ය නායකකම ලැබීමෙන් පසුව ඔබතුමාලගේම පක්ෂයේ ඇතැම් පිරිස් එච්චර කැමැත්තක් නැහැ නේද? කොහොමද දන්නේ? කොහොමරත් මේ පක්ෂය තුළ මම හිතන්නේ විවිධාකාර මත තියෙනවා, දහස් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම එකමුතු කරගෙන තමයි මේ පක්ෂය ඉදිරියට ගෙන යන්නට ඕනේ. ඒ නිසා මේ සියලු දෙනාම ඉදිරියේදී මේ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරගෙන හොඳ වැඩපිළිවෙලක් හදාගෙන පක්ෂය තවත් ශක්තිමත් කරන එක තමයි ඒ බලාපොරොත්තු. ඉතින් විවිධ මති මතාන්තර ඇති. ඉතින් ඒවටත් ගරු කරමින් කොමරත් එකමුතු තියාගෙන පක්ෂය තව තවත් ශක්තිමත් කරන එක තමයි අපි බලාපොරොත්තු. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායක රණවීර වික්‍රමසිංහ මහතා ඔහු ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කර තියෙන්නේ ඉදිරියේදී. එතකොට නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ ලැබෙන්නේ උපනායකටද? ඉදිරියේදී ඒකත් මම හිතන්නේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ රැස් වෙලා ගොඩක් දුරට සාකච්ඡා කළා. හරි තියෙනයක් ගන්න කවුද ඉදිරියේදී පක්ෂ නායකත්වය බාර ගන්න කියන එක. උපනායකද වෙනත් කවුද ඔක්කොම මම හිතන්නේ ඒක කෘත්‍ය අධිකාරී මණ්ඩලය හරි වෙලාවකට තීරණය කරයි. ඔබතුමා බලාපොරොත්තු වෙනවද පක්ෂ නායකත්වය? අනිවාර්යයෙන් මේකත් මම හිතනවා අපේ පාක්ෂිකයන්ගේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේත් ඒ වගේම මේ සියලු දෙනාගේම විශ්වාසය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නායකත්වයට ඉදිරිපත් වෙන මම දැස්නේ. පක්ෂයේ නායකත්වය තෝරන්නත් රාජ්‍යන්දයක් තියන්න වෙයිද? බොහෝ දුරට තියන්න වෙයිද නැහැ ඒ කියන්න නම් බෑ. ඉතින් පංගු කියලා තවත් මේ නායකත්වය බලාපොරොත්තු වෙන අය ඉන්නවා. හරි ඒලත් ඉදිරිපත් වෙයි. ඉතින් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ඇයි මේ තනතුරු වෙනස් කරන්නේ ජනතාවගේ කැමැත්ත නැතුව පාර්ශ්වයන්ගේ කැමැත්ත නැතුවනේ ඔබතුමාලා සෑම තනතුරක්ම තෝරා මේ පත් කරගන්නේ? ජනතාවගේ විශ්වාසයක් නැතුව නිකම් බොරුවට තනතුරු වලට පත් වෙලා වැඩක් නැහැ. මේක එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතින් තමන්ගේ අවශ්‍යතා ඉටු කරන පක්ෂයක් නෙවෙයිනේ. එයා අපිට ඇත්තම මමත් මේ නායකත්වයට මේ නායකත්ව පුටුවට කෑදරකමක් නැහැ. මේ පක්ෂේ ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේ ඉතාමත් දැවැන්ත ඉතිහාසයක් තියෙන පක්ෂයක්. විශාල සේවයක් කරපු මේ දැවැන්ත සේවයක් මේ රටට දැවැන්ත සේවයක් කරපු පක්ෂයක්. ඉතින් මේ පක්ෂ අනිවාර්යම ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒ චේතනාව විතරයි මට තියෙන්නේ මේ පක්ෂය අපබල නගාගෙන මේ පක්ෂය ශක්තිමත් කරන චේතනාවෙන් තමයි මම ඉදිරිපත් වුණේ. මට ඇත්තෙන්ම නායකත්වයේ කියන දේ ඒකට කිසිමක් නැහැ, මේක කෑදරකමක් නැහැ. මගේ පෞද්ගලික දේපලක් නෙවෙයිනේ එක්සත් ජාතික පක්ෂය. කාගෙකවත් පෞද්ගලික දේපලක් නෙවෙයි. මේක මම හිතන්නේ රටේ ඉතිහාසයත් එක්ක බැඳී තිබෙන පක්ෂයක්. ඒ නිසා ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක විනාශ වුණොත් මම හිතන්නේ ජාතික අපරාධයක් හැටියටයි මම දකින්නේ. ඉතින් මේ පක්ෂය අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරමු, ශක්තිමත් කරගෙන ඉදිරියේදී රටට එදා වුණු සේවය කරන්න මේ ඉදිරියේදී කරන්න තමයි චේතනාව. ඒ කියන්නේ අපි ජනබලවේගී මාධ්‍ය සාකච්ඡාවදී ප්‍රකාශ කළ සමග සම්මානයක් ගැන. ඔවුන් ඉදිරිදී සමග සම්මානයක් හදන්න ප්‍රතිඥාන වෙනවා. ඒකට එක්කත් අපි ආරාධනා කරනවා. ඊවන් තත්ත්වයක් මත පිළිතුරු මර ගන්න තියෙනවා. නෑ අනිවාර්යෙන්ම අපි ඒකත් එක්ක සාකච්ඡා කළා. අපිට වෙන්න පුළුවන් නම් ඒකද අපි එක වෙලා වැඩ කරන්න, රට වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. මොකද මේ රට යන විදිහ නම් දැනටමත් අපිට පේනවා විවිධාකාර වැරදි වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ. ඉතින් ඒ නිසා රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපිට ඉදිරියේදී එකතාවයකට එන්න පුළුවන් වෙනවා නම් එහෙනම් ඒ විදිහට අපිට සාකච්ඡා කරලා ඉදිරියට යන්න පුළුවන්. සමහර රජිත ස්ථානයේ නායක විද්‍යා සමුජ ජනබලයේදී
Yes, we don't have any issue with the Samaghi Balavegi. If they want to come in for a dialogue, then I don't see any reason why we shouldn't go in for a dialogue. විසිවෙනි සංශෝධනය ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? විසිවෙනි සංශෝධනය ගැන ඇත්තම අපිට කනගාටු වෙන්න මොකද අපි 19 වෙනි දාවෙනි සංශෝධනය ගේනකොට අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නයි ගෙනාවේ. නමුත් මේ 20 වෙනි සංශෝධනයෙන් පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පත්තක තියලා ඒකාධිපති ස්වරූපයක් ගන්න මේ සංශෝධනයක් හැටියටයි අපි දකින්නේ. ඒක ගැන ඇත්තම අපි කනගාටු වෙනවා. ඒකට අපි විරෝධතාවය දක්වන්නට ඉදිරියේදී මේ ඉදිරියට එනවා පක්ෂයක් හැටියට. කොමරත් අපි හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා මේ ආණ්ඩුව දෙවතාවක් මේ ගැන හිතයි කියලා අපි හිතනවා. ඉතින් මොනවා වුණත් මේකට අපි විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි විරුද්ධයි 20 වෙනි සංශෝධනයට. ඒකට ඉදිරියේදී සටන් කරන්න අවශ්‍ය නම් අපි සටන්ට ඉදිරිපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. එතුමා නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් ඇත්තම එතුමා වුණා වුණත් මේ පක්ෂයට දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වය ලබා දුන්නා. ඒක එතුමා නිකම්ම නිකම්ම අත්හරින්නත් බෑ. මම හිතනවා එතුමාටත් යම් කාලයක් තියෙනවා ඒ වැඩ කටයුතු කළා ඊළඟ නායකයාට මේ වැඩ ටික බාර දෙන්න. ඉතින් ඒක නිසි කාලේ වෙනවා. ඒක කොහොමදත් මම එතුමා පැහැදිලිව කියලා තියෙනවා දෙසැම්බර් මාස වෙනකොට අලුත් නායකයාට එතුමා ඒ පූර්ණ වැඩතල ලබා දීලා ඒ නායකයාව පත් කරනවා කියලා. ඒ විශ්වාසය අපි ළඟ තියෙනවා. නමුත් අපි එතුමාට අගෞරවයක් කරගෙන වැඩ කටයුතු කරන්න අපිට කිසිම චේතනාවක් නැහැ. ඒ වගේම එතුමා නායකතුමා කිව්වනේ එතුමාට තමයි නායකත්වය දෙන්නේ කියලා. නෑ එතුමා එහෙම කියලා නෑ. නියෝජ්‍ය නායකම එතුමා කිව්වේ නියෝජ්‍ය නායකයා පත් අවසායිදපත් වුණා. ඒ නියෝජ්‍ය නායකයා නෙවෙයි නායකයා වෙන්නේ. නමුත් ඊට ප්‍රස්තාවක් තියෙනවා ඉදිරියේදී. මංගිතන්නේ අපි රට වටේම ගිහිල්ලා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ 20 වෙනි සංශෝධනයෙන් මොනවාගේ හානියක්ද ජනතාවටත් ඒ වගේම ඉදිරියේදී රටටත් වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අපේ සටන් බිම වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළිය. ඇතුම් ප්‍රකාශ කරන ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නෑදෑයෝ ඇතුළත කියන්නේ පවුලේ කට්ටිය ඇතුළත දෝලන වෙනවා. ඇත්තද මේ කතාව? නෑ ඒක නම් කිසිම සත්‍යතාවයක් නෑ. මෙතන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් තියලා තමයි ඡන්දෙන් තමයි මම පත් වුණේ. නායකතුමා මගේ නායක වෙන්න පුළුවන්. නමුත් එතුමා ඡන්දයක් දැම්මනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනෙක් සමාජිකයන් තමයි ඡන්ද ප්‍රකාශය කරුවේ. එතුමාලගේ ඡන්ද බලයෙන් තමයි මම නියෝජනායක හැටියට පත් වුණේ. ඉතින් මේක එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතින් කාගේවත් බූදලයක් නෙවෙයි, පවුලකට අයිති වෙන පක්ෂයක් නෙවෙයි. සුදුසාට ඒ සුදුසුරන්ට තැන ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී ඒ විශ්වාසය තියෙන නිසා තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් මට මේ සහයෝගය ලබා දුන්නේ.